විරෝධ කරන්න ඔබ තේරුම් ගත්තනම් දැනගත්තනම් ඔබ ඔබගේ හිත කිලුටු වෙන එක එතෙන්දිම නවතිනවා. ඔබේ හිතේ උපාදානයක් ඇති වෙන්න, ඔබේ හිතේ කෙලෙස් සිතක් අර කර්ම බීජ රකස් වීමක් වෙන්න, ඔබේ හිතේ අනුසය උපදින්න, ඔබේ හිතේ බරක් නැ බයක් නැ. ඉතින් ඒක නිසා පින්වතුනි පළමු කොටම මේ බුදුහාමුදුරුවෝ දේශනා කර ධර්මයේ සමුදය සම්බන්ධතාවයක් උපරින ආකාරය සංඋදය සංකවේ රාගයෙන් ප්‍රිය දේට ඇලීමෙන් අප්‍රිය දේට ගැටීමෙන් ප්‍රිය අප්‍රියතර මැනීමෙන් සමුදය උපරිනවා. ඒක තේරුම් ගන්න ඕන. සමුදය නිරෝධ කරන්න පුළුවන් වෙන්නේ හිතෙන් අපි රෝධනෝ ගැව්වොත් සංචේතනා පැවැත්වීම නැවැත්වුවොත් සංකාර නොකළොත් සම්පස්සන වුණොත් සමුදය බිහි වෙන. ඒ වගේම ඒ සඳහා මෙත්තානුසති අසුභානුසති මරණානුසති බුද්ධානුසති යථා පරිදි තේරුම් අරගෙන අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන නිච්ච සුඛාත්ථය ඉවත් කළා. ඒකට නොබැනී නිබ්බිදා වෙන්න ඕන. ඒකට නොඇලී විරාගානුපස්සනා. ඒක දිගේ රෝධ නොගා නිරෝධා කරන්න ඕන නිරෝධානුපස්සනා. ඒ අනුව උපාදානය සිටෙන් සදාටම සහ මුලින්ම ඉවත් වෙනවා. ඒ ඉවත් වෙන්නේ ඔබේ සිටෙන් පිරිසිදු වෙන්නේ ඔබේ සිට නිවන් දකින්නේ ඔබ දුකෙන් මිදෙන්නේ ඔබ අර චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ ඔබට. ඉතින් ඒක නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන එක ටිකක් ගැඹුරු එකක් කියලා කියනවා. නමුත් ඔබට තේරුම් ගන්න පුළුවන් වුණොත් ඔබේ හිතේ උපදින්නට එන සමුදය උපදින්නට පෙරම අනුසය බවට පත්වෙන්නට පෙරම සමුදය නිරෝධ කළ හැකිනම් ඔබට ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත සම්මා දිට්ඨියට පත් වූ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්වෙනවා. ඔබ දුකෙන් මිදෙන්නට සසර දුකෙන් සදාටම මිදී නිදහස් වෙන්නට සුදුසු ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්වෙනවා. ඔබටත් ඒ වාසනාව තියෙනවා. මේක වැඳලා පුදලා යදලා පතලා පින්කම් කරලා සිල් රැකලා වෙන භාවනා ක්‍රම කරලා දන් දීලා විතරක් මේක කරන්න බෑ. ඒවත් උපකාර කරගන්න පුළුවන්. ඒව නරක නෑ, ඒව හොඳයි. හැබැයි ඒ මොනවා කළත් ඔබ සමුදය නිරෝධ නොකරනවා නම් නිරෝධ කරන්න දන්නේ නැත්නම් ඔබ පැවැත්ම තුළ තවදුරටත් දුක් විඳින්මින් මේ ගමන යන අසුතුවත් පෘථග්ජන පුද්ගලයා. ඔබ සමුදය නිරෝධ කළ යුතුයි කළ හැකියි කියන දැක්ම ලැබුණොත් ඔබ සුතුවත් අටිය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ඔබ මගපල ලබන්නට සුදුස්සෙක් වෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරන්ගේ ධර්මය බොහොම සරලයි, බොහොම ලේසි, බොහොම පහසුයි. බොහොම ධර්මය අනුගමනය කරන හැම මොහොතකම ඒකේ සුවය ආස්වාදයේ නිරාමිස සුවය සහනය සැහැල්ලුව පස්සදිය ඔබ තුළම ඇති වෙනවා. ඒ නිසා සමුදය නිරෝධ කරන හැම අවස්ථාවකම ඒකේ යහපත් ප්‍රතිඵලයක් නිරාමිස සුවයක් හැටියට ඔබ තුළ ඇති වෙනවා. ඔබ තුළ දැන් සමුදය නිරෝධ කරන පුද්ගලයෙක් නම් ඔබ තණ්හාවෙන් උපාදානය කරගන්නේ, ඒ නිසා බරක් නැහැ, බයක් නැහැ, බැම්මකට බැඳෙන්නේ නැහැ. ඔබ මෙත්තානුසති මරණානුසති බුද්ධානුසති වඩනවා නම් ඔබේ හිතේ තරහක් වෛරයක් ක්‍රෝධයක් ඇත්තේ නැහැ. මෛත්‍රියක් තියෙන, මෙත් සිතක් තියෙන, කරුණා සිතක් ඇති, මුදිතා සිතක්, උපේක්ඛා සිතක් බවට පත් වෙනවා. උපේක්ඛා සිත ඔබේ තුල පවතිනවා නම් ඔබ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ඔබ තුළ ඒ ඇතුළාන්තය අධ්‍යාත්මය අධ්‍යාත්මික කාය පිරිසිදු වෙනවා, මනෝමය කාය පිරිසිදු වෙනවා. ඒ අනුව ඔබ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ඔබ සදාටම සසර දුකෙන් මිදී නිදහස් වන්නට සුදුසු සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා. ඒ නිසා මේ ජීවිත කාලය විතරක් නෙමෙයි, ආයි
සසර දුකෙන් සදාටම ඔබ මිදී නිදහස් වෙනවා. ඒක තමයි බුද්ධ දේශනාව, බුද්ධ ධර්මයේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිවැරදි ධර්මතාවය, තේරුම් ගත යුතු ධර්ම. ඒ මිසක් මේ වැන්දට, පිදුවට, යාඥා කළාට, යද්දට, ප්‍රාර්ථනා කළාට, පැතුවට අනේ මට නිවන් ලැබිත්වා කියලා ලක්ෂ වාරයක් නිවන් පැතුවත්, දෙව් සැප, රජ සැප, සිටු සැප කෙලවර නිවන් දකිත්වා කියලා පැතුවත් නිවන නම් ලැබෙන්නේ නැහැ. සමුදය නිරෝධ කරන්නට තේරුම් ගන්නා තාක්කල්. එමනනම් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා පරිදි තේරුම් අරගෙන ඒකට නොබැඳී නිබ්බිදා තත්වයට පත්ුනේ නැත්තම් උපාදානය සදාටම හිතෙන් ඉවත් කළ හැකි, කළ යුතුයි කියන යථාභූත ඥාන දර්ශනය නොලැබුත්. ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනාටම මේ කෙටි ධර්ම දේශනාව සමුදය නිරෝධ කළ හැකි, කළ යුතුයි. මේක තවදුරටත් තේරුම් ගන්න උත්සාහ කරන්න. මේක තේරුම් ගත්තොත් ඔබ මඟඵල ලබන්නට සුදුසුෙක් වෙනවා. තව සුළු සුළු අවශ්‍යතා තියෙනවා. ඔබ සද්දස්ස කුල පුත්තස්ස බවට පත් වෙනවා. ඊට පස්සේ බුද්ධ ශක්තියට අනුගත වීමකුත් අවශ්‍ය වෙනවා. ඒකත් තේරුම් ගත යුතුයි. මොකද බුදුහාමුදුරුව ඒක පිළිබඳවත් විනාඩි 4-5ක් කියන්න වෙනවා. බුදුහාමුදුරුව ජීවමානව වැඩ සිටි කාලේ එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේ මධ්‍ය මණ්ඩලයේ පතිරූප දේශය තුළ මේ ධර්මය ඇහුව සෑම කෙනෙකුටම බුදුහාමුදුරුව ජීවමානව හිටිය ඒ කාලය තුළ බුද්ධ ශක්තියට අනුගත වීමක් අවශ්‍ය වුණේ නැහැ. විශේෂයෙන් ඔය හතර චත්තාරිමානි චානානි වලට ගිහිල්ලා. නමුත් මේ ප්‍රඥානුසාරී බුද්ධ ශාසනයක බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සෙත් තවත් බුද්ධ ශ්‍රාවකයන්ට මඟඵල ලබන්න අවස්ථාව ලැබෙනවා. ඒ සඳහා බුදුහාමුදුරුව මහා පරිනිබ්බාන සූත්‍රයේ මේ සද්දස්ස කුල පුත්තස්ස තත්වයට පත් වූ බුද්ධ ශ්‍රාවකයන්ට බුද්ධ ශක්තියට අනුගත වීමේ අවශ්‍යතාවය පැහැදිලිව පිරිනිවන් පාන්නට පැයකට විනාඩි ගණනකට පෙර මහා පරිනිබ්බාන සූත්‍රයේ අවසානම ඡේදයක් වූ 95 වෙනි ඡේදයේ මේ අවශ්‍යතාවය පැහැදිලි. ඒක නිසා අද බුදුහාමුදුරුවෝ නැහැ, බුදුරුව නැහැ, බුදුහඬ නැහැ, බුදු බල නැහැ, බුද්ධ ශක්තිය නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ කිව්වා මේ සියලු බුදුවරුන්ගේ මනෝමය කායන් කේන්ද්‍රගත වෙලා තියෙන මේ සතර තැන චත්තාරිමාන. ඒ බුද්ධ ශක්තියට අනුගත වූ තැන්වලට ගියාම ඒවා දැක බලා වැඳ පුදා එකට ක්‍රමයක් තියෙනවා. සද්දස්ස කුල පුත්තස්සයන් පමණක් මඟපල් ලබන්නට දස්වනියම් සංවේජනියම් තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒකත් හොඳට තේරුම් අරගෙන අද නිවන් දකින්නට සියලු දේ, සියලු අවශ්‍යතා, සියලු මඟ පහදලා තියෙනවා. සමුදේ නිරෝධ කළ යුතුයි, බුද්ධ ශක්තියට අනුගත වෙතුයි, අනුගත විය යුතුයි, සතර කමටහන් වැඩි විය යුතුයි. ඒ වගේම ණය ගන්න දෙනුම් මිදෙන කාරණා තේරුම් අරගෙන ඒවා අනුගමනය කළ යුතුයි. මේ මෙහෙම කරන්න පුළුවන් නම් මේ කරුණු කාරණා මිනිස්සෙකුට අද මඟඵල ලබනවා කියන එක, සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරියත් ඵලයට පත් වෙනවා කියන එක කාටවත්ම කොහොමත්ම වළක්වන්න බෑ. ඒක ධර්මතාවය. ධර්මතාවය ඒක ඔබට මඟ විවෘත කරලා දෙයි. ඔබ ධර්මයේ හැසිරෙන්නට මේ කියපු කාරණා තේරුම් අරගෙන මේ අනුව කටයුතු කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, මනස පෑදීම. වෙලාව